හිටපොමාත රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවය කරමින් සිටියදී පිළිසුම් තුවාල ලබා 16 වෙනිදා රෝහල්ගත කළ දැරියක් දින 12කින් පසු මිය ගියා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ හැටන් දායගම් ප්‍රදේශයේ පදිංචි ඉෂාලිනී නැමැති දැරියක්. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ ඇය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙම නිවසට මෙහෙකාරිය කළ සැපැමිණෙන විට අවුරුදු 15 මාස 11ක වයසේ පසු වූ බවයි. මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා. එය අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමේ අනතුරුව මේ මරණය සම්බන්ධයෙන් අධිකරණයේ විසින් තීරණයක් ලබා දීම නියමිතයි. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් සමහර කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. මේ අතර තම බාලවයස්කාර දියණියන් දෙදෙනා ගැබිනියන් බවට පත් කළ පියෙකු පිළිබඳව බණ්ඩාරවිල දෙමෝදර ප්‍රදේශයෙන් වාර්තා වුණා. උදරාබාධයක් බව පවසමින් 14 හැවිරිදි දැරියක් තම මවද සමග බදුල්ල මහරෝහලට ඇතුළත් කර සිටියදී අනාවරණ වී ඇත්තේ ඇය ගැබිනියක බවයි. ඒ පිළිබඳව කළ විමර්ශනවලදී පියා විසින් දැරියට අතවර කර ඇති බව අනාවරණ වී තිබෙනවා. එහිදී ඇති වූ සැකය මත රෝහලේ වෛද්‍යවරුන් විසින් දොළොස් හැවිරිදි නැගණියද රෝහලට කැඳවා සිදු කළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇයද තම පියා අතින් ගැබිනියක බවට පත්ව ඇති බවයි. ूषण ඊටමතරව 13 හැවිරිදි දැරියක්ද අතවරයට ලක්කිරීමේ සහ අපහරණය කිරීමේ චෝදනා මත ඇගේ පියා හා පෙම්වත ඇතුළු 6 දෙනෙකුද මෙවන විට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේ. අපි දන්නවා පැහැදිලිම අවුරුදු 16 හෝ 16ට වඩා අඩු ළමයේ කැමැත්තෙන් හිටිය ස්ත්‍රී දූෂණය. ඒතර මේ ස්ත්‍රී දූෂණය සම්බන්ධව එයාට 363 වෙනි වගන්තිය යටතේ නඩු පවරන්න ඕනි. මා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධ විමර්ශන ඉක්මන් කරන්න, මේ සම්බන්ධව නඩු පෙවරින් ඉක්මන් කරන්න, ඒ වගේම වෙනම අධිකරණයක් අවශ්‍යයි ළමයින් වල සිදුවන අපයෝජන සම්බන්ධව. මහාකාන්තා කාර්යංශයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ දෙක එකතු වෙලා මේ ගමන ඉදිරියට යන්න ඕන. අපි වෙන්නෙන් වෙලා යන්නේ වීඩියෝ තැටිගත පටිගත සාක්ෂි ගන්නකොට මේ දෙකේ සංකලනයක් අවශ්‍යයි. වෙන රටවල නම් බ්ලැක් ලිස්ට් කරලා තිනවා මේ කරන සැකකරුවෝ. ලංකාවේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ.